උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අවස්ථා කිහිපයකදී කල්ගිය මහා මැතිවරණය අගෝස්තු මාස 5 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කරයි ඇතැම් මාධ්‍යවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අප්‍රසාදය දින 27ක් රිමාන්ඩ් භාරයේ පසු වූ රාජිතට ඇප ආරම්භ වීම ලබන 29 වනදා සිට ආගමික සිද්ධාස්ථානවල කටයුතු ආරම්භ කිරීමත් ලබන 12 වනදා සිට සියලු දේ සෞඛ්‍ය උපදෙස් මත පමණයි සෞඛ්‍ය අමාත්‍යනිය කියයි පෙරටු ගාම්බින්ට එල්ල කළ ප්‍රහාරය සමගි ජන බලවේගයේ නායක සජිත් හෙලා දකි මත්ව විචාරවරම්කරුවන් බරපතල අපරාධකරුවන් මරණීය දඬනීය නියම වූ සිරකරුවන් මඩ කලපුවේ ලාදුරු රෝගින් ප්‍රතිකාර ලබන දූපතට ත්‍රිරෝද රතයේ දුක අද තෙවෙනියසින් ප්‍රථමයෙන් දේශීය පුවත් ඉදිරි මහමැතිවරණයේ අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද පසුරුවේ රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කළා. මැතිවරණ කොමිසම සභාව ඡන්ද විමසීමේ දිනය පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමේ දිනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ගත් තීරණය ප්‍රකාශ කිරීමට පෙර කොමිසම සභාව වෙනුවෙන් කාර්යයක් කියන දේ. මට කියන්න ඕන කරුණ තමයි අපේ සාකච්ඡාවලදී ප්‍රකාශ කරන කරුණ වලින් මාධ්‍ය ආයතන ඒකේ කොටස් අරන් එඩිට් කරලා දානවා. එහෙම දැමීම නිසා බරපතල හානියක් මැතිවරණ කොමිසම සභාවට වුණා අපි පෙරේද කරපු මාධ්‍ය සාකච්ඡාවේ. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මම ප්‍රකාශ කරේ අපිට දින 60ක් හෝ 70ක් යනවා ඡන්ද කිසිම තියන්න. ඒකට හේතුව මේ කොරෝනා වසංගතය කොවිඩ් වසංගතය නිසා ආපු රෙස්ට්‍රික්ෂන්. නමුත් මං කියා සිටියා අපිට දින 35යි 40යි අතර ඉස්සර වගේ තියන්න පුළුවන්. අපි විවේචනය කරනවා ඒ දින 35යි 40න් තියන්න බෑ කියන්නේ. අපිට තියන්න පුළුවන් එක කොරෝනා රෝගියෙක්වත් නැහැ. පැතිරීමේ අවදානමක් නැහැ කියලා වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවනම්. නමුත් ඒක ප්‍රචාරය කරේ ඡන්ද විමසීම තැබීමට මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා එකම රෝගියෙක්වත් නැති වෙනකම් බලා සිටින බව. එය දේශපාලනඥයෙක් විසින් දිගින් දිගටම ප්‍රකාශ කරා. නමුත් එම වැඩසටහනේ හිටපු ප්‍රවෘත්ති භාර නිලධාරියා ඒ වැඩසටහනේ හිටියා ඔහු වචනයක්වත් කිව්වේ නැහැ. අපි කනගාටු වෙන ඒ සම්බන්ධයෙන්. අපි කියන දේ ඇත්තටම මැතිවරණ කොමිෂන් සභාව තියෙන්නේ ඡන්ද තියන්න. අපිට තියන්න බැරුණේ වෙන මොකක්වත් තින්ද නෙවෙයි කොරෝනා නිසා. පළාත් සභා ඡන්ද වීසීම අතුරුදන් කරේවත් තිබ්බේ නැත්තේත් අපි නෙවෙයි. ඒක තිබ්බේ නැත්තේ පාර්ලිමේන්තුව 50 සම්මත කරලා පාර්ලිමේන්තුවට ආවට පස්සේ යෝජනාවක්වත් නොදා නොකර ඉඳලා. සියලු දෙනාම වක් කියන්න ඕනේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය. අපි නෙවෙයි. පළාත් පාලන ආයතන පරක්කු කිරීමත් අපි කතා කරේ නැත්නම් අපි ඒ 93වත් ගැසට් කරේ නැත්නම් අදත් නඩුව යනවා. තවමත් එනම් ඡන්ද වීසීම නැහැ. අපි පුළුවන් අපේ උපරිම උත්සාහය කරලා දිනවා. උපරිම උත්සාහය කරනවා. ජුනි මාස 20 වෙනි දිනට නියමිත වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය 2020 අගෝස්තු මාස 5 වෙනි දින පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමාජික ජනාධිපති නීතිඥ නලින් අබේසේකර සමාජික මහාචාර්ය රත්නීය හූල් යන අපති දෙනා විසින් ඒකමතිකව තීරණය කළා ගැසට් නිවේදනය දැන් අත්සන් කර එය රජයේ මුද්‍රණාලාධිපති නියමිත යවූ බව මෙයින් නිවේදනය කරනවා සාකච්ඡාව අවසන්
මෙතර ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකින්ගේ මනාප අංක ඊයේ දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එම ගැසට් නිවේදනයට අනුව මෙවර මැතිවරණයට මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිකත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් කණ්ඩායම් 304ක් සහ ස්වාධීන කණ්ඩායම් 617ක් තරඟ වදිනවා. පිළිකත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකින් 3652ක් සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකින් 3800ක් ඉදිරිපත් වෙනවා. වැඩිම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් තරඟ කරන්නේ දිගමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයෙන්. ගැසට් නිවේදනයට අනුව වැඩිම ඡන්ද මැදිස්ථාන සංඛ්‍යාවක් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 1173ක්. කොළඹ දිස්ත්‍රික්කයේ තුල ඡන්ද මැදිස්ථාන 1168ක් ඇති අතර වැඩිම අපේක්ෂකින් සංඛ්‍යාවක් වන 924 දෙනෙක් ඉදිරිපත් වන්නේද කොළඹ දිස්ත්‍රික්කයෙන්. එමෙන්ම අඩුම අපේක්ෂකින් සංඛ්‍යාවක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අතර එම සංඛ්‍යාව 152ක්. වැඩිම ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1785964ක්. අඩුම ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව වන්නි දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 287024ක් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 1109209ක්. මේ අතර ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයේ කියනවා එක්කෝ UNP එකට ඡන්දෙ දෙන්න එහෙම නැත්නම් පොහොට්ටුවට ඡන්දෙ දෙන්න වගේ මතයක් කියනවා. එතකොට අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යායපත්‍රයේ පැහැදිලි ඒ කියන්නේ එක්කෝ එක්සත් ජාතික පක්ෂයට එහෙම නැත්නම් පොහොට්ටුවට දෙන්න කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ. එතුම නිකන්වත් කිව්වේ නැහැ සමගි ජන බලවේගය කියලා පක්ෂයක් තරඟ කරනවා. ඒක කිව්වේ නැහැ. සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයේ පළවෙනි ඡන්ද ප්‍රතිඵලය ඇවිල්ලා තියෙනවා. ඒ මංගල සමරවීර මැතිවරණයටත් පෙර දේශපාලනයෙන් සමු ගැනීම ඉතින් ඔවුන්ගේ පරාජය ස්ථීරයි ඡන්දය කල් දාන්න කියලා උසාවි වලට මේගොල්ලන් ගියේ මෙන්න මේ පරාජය ලැබෙන හින්දා මැතිවරණ කොමිසම තමයි මේ රට වෙනුවෙන් වගකීම ඉෂ්ට කරපු පළවෙනි ආයතනය මේ කොරෝනා සම්බන්ධ කාරණේ. ආණ්ඩුව හිටපු ස්ථාවරයේ වැරදි කියන එක අප්‍රේල් මාසේ 19 වෙනකොටත් ඔප්පු වුණා. ඌල් කියන සමාජිකයා ඔහු මැතිවරණ කොමිසමේ තියෙන ස්වාධීනත්වයේ සම්පූර්ණ උල්ලංඝනය කරා. ඔහුගේ පෞද්ගලික මතයන් අනුව ඔහු ඒ ප්‍රකාශ කරන්නේ. එතකොට කොමසාරිස්වරයෙකුට එවැනි පෞද්ගලික මතයන් උඩ කටයුතු කරන්න බෑ. අද කොමිසම් සභාවතුලින් ස්ථාපිත වෙච්ච රටක ඉතාමත්ම සාධාරණ නිදහස් මැතිවරණයක් තියන්නට ලෑස්ති වෙන වෙලාවක මැතිවරණ කොමිසම දූෂිතයි ඒකේ ඇතම් නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු කරන්නේ නැහැ කියලා චෝදනාවට අද මැතිවරණ කොමිසම බය වෙලා දැන් මංගල සමරවීර ඡන්දෙන් ඉවත් වෙලා එකෙන් පේන්නේ මොකක්ද UNP දේශපාලනයේ කම්මුතු වීම විසක් වෙන මොකක්වත් නෙවෙයි මුලින් කිව්වේ ගෝඨාභය රාජපක්ෂ පරාදයි සජිත් දිනුම් ගෙම්බොත් කියනවා සජිත් කියලා එහෙමනේ කිව්වේ දැන් කියනවා 3-2 ගන්න බැරුණාට බහුතර බලය ගන්නවා කියන එක දැන් පිළි අරන් ඉවරයි ඒකනේ 3-2 බලය ගන්න බෑ කියන්නේ ආගමික සිද්ධාස්ථානවල කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා ජුනි මාස 12 වෙනිදා සිට අවසර ලබා දෙන අතර සීමාවන්ට යටත්ව උපකාරක පන්ති ජුනි මාස 29 වෙනිදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය පවසනවා. ඒ කොවිඩ් මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 1122 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යායකකිය සඳහන් කළේ ගතවු දින කිහිපය හා සැසඳීමේදී මෑතකදී මෙරටින් හමු වූ අඩුම COVID-19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. ඊයේ දින වෛරස් ආසාදිතින් දෙදෙනෙකු පිළිබඳව වාර්තා වූ අතර ඉන් එකෙකු නාවික හමුදා සමාජිකයෙක්. අනෙක් පුද්ගලයා කටාරුවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙකු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලින් 65 දෙනෙකු අද පස්වරුවේ ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සම්පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලින් සංඛ්‍යාව සටහන් වූයේ 1122ක් ලෙසයි. වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 726ක්. කල්පිටි හා බූස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලින් 15 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර අද ඉන් පිටව ගියා. ආගමික ස්ථානයන්හි පුද්ගල එක්රැස්වීම සහ උපකාරක පන්ති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය මෙලෙස අදහස් පළ කළා.
උසස් පෙළ ඔක්තෝබර් මාසයේ පවත්වන නිසා ඒ දරුවන් මේ හුරු වූ ටියුෂන් පන්ති වලට පන්ති පටන් ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට දරුවන්ට මේ තිබිච්ච ගැටලුව අද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරා. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීන්දුව කරනු ලැබුවා සෞඛ්‍ය උපදේශ සහිතව 100කට අඩු සංඛ්‍යාවක් සහභාගී වෙන ආකාරයට පාසල් පටන් ගැනීමත් එක්ක ඒ කියන්නේ මේ මාසේ 29 වෙනිදා වන විට ටියුෂන් පන්ති පටන් ගැනීමට අවසර දෙන්න මේ මාසේ 29 වෙනිදා ඉඳලා 100කට අඩු ප්‍රමාණයක් එක්ක ඒ ටියුෂන් පන්ති පටන් ගැනීමට අවසර දීමට රජය විසින් තීන්දුව කරනු ලැබුවා. ඒ වගේම ආගමික ස්ථානවල ආගමික කටයුතු කරන්න ලබන සිකුරාදා ඉඳලා 100කට අඩු පිරිසක් සහිතව ඒ ආගමික කටයුතු කරන්නටත් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරමින් තීන්දුව කරනු ලැබුවා. මේ සිකුරාදා ඉඳලා දිවයිනේ තියෙන සෑම ආගමික ස්ථානයකම ආගමික කටයුතු පටන් ගන්න ඒත් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව 100කට වඩා අඩු ප්‍රමාණයක් සහභාගී වෙන ආකාරය මේ අතර යාපනය ප්‍රදේශයේ පවුල් තුනකට අයත් පුද්ගලින් 13 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ සිට යාපනයට පැමිණි රෙදිපිලි අලෙවි කරන්නෙකු නැවත ඉන්දියාවට යාමෙන් පසු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමගයි අදාළ රෙදිපිලි වෙළෙන්දාගෙන් රෙදිමිලදී ගනු ලැබූ යාපනයේ පදිංචි පිටසක් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍යවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරටට ලබා දුන් ඩොලර් මිලියන 230ක මුදල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය පැහැදිලි ප්‍රකාශයක් ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාක්ෂිකින් සමග පැවති හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. කොරෝනා වෛරසය පාලනය කරන්නට WHO සංවිධානයෙන් අපට ඩොලර් මිලියන 230ක් ලැබලා දුන්නා. අපේ මුදලෙන් කියනවා නම් රුපියල් කෝටි 4200යි. මේ මුදල් වලට මොකද උනේ කියලා මම කැමති සෞඛ්‍ය ඇමතිතුමියගෙන් අහන්න. අපි පක්ෂයක් හැටියට එවැගේ විපක්ෂයේ තවත් සමහර පක්ෂ තීරණය කරා ආණ්ඩුව ගෙන යන කොරෝනා මර්ධන ව්‍යාපාරයට විරුද්ධ නොවි ඒ අපිට පුළුවන් සහයෝගයක් ලැබලා දෙන්න. අපි එක ඉල්ලීමක් කරා මේ රටේ පරීක්ෂණ පවත්වන්න. අඩු වශයෙන් 5000ක් පවත්වන්න. ඒ ඉල්ලීම අපි විශේෂයෙන්ම කරේ රටේ ජනතාව වෙනුවෙන්. අපි වෙනුවෙන් නෙමෙයි. ඒ වගේම අවාසනාවකට ඒ ඉල්ලීම ඉටු කළා නැහැ. ඇයි ඒක නැකෙරුවේ? අපිට අයිතියක් තියෙනවා. ඒ ගැන අහන්න. මොකේද මුදල් දෙදෙව්වේ? ෆේස් මාස්ක්. මේවා ඕනනම් මිලියන 10ක් නෙමෙයි මිලියන 20ක් ගේන්න තිබුණා. මේවැ වර්ගයේව රටේ හැම එක්කෙනාටම එකක් දෙන්න. ඊට පස්සෙත් මුදල් ඉතුරු වෙනවා ඔය ඩොලර් මිලියන 230න්. පරීක්ෂණ යන්ත්‍ර ගේන්න තුන දවසකට 5000ක් නෙමෙයි 10000ක් කරන්න. ඒකේ මුදල් ඉතිරි කරගන්න තිබුණා. අපිට වෙන්ටිලේටර්ස් ගේන්න තිබුණා. කොරෝනා මර්ධන මධ්‍යස්ථානය හොඳට හදන්න තිබුණා. හැම එක්කෙනාටම ග්ලව්ස් දුම් දෙන්න තිබුණා. මේකක්වත් කරේ නැහැ. සුදුපෙන් වාති සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අතරින් කුටිගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අප මත උදාහරණ ලෙස කොළඹ අතිරේක බහිස්රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අත නියෝග කළා. ඉකුත් ජනාධිපතිවරණය සමයේ පැවති ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපමත උදාහරණ ලෙස කොළඹ අතිරේක මහේස්රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියම කළා. අප නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඉකුත් දෙසැම්බර් මාස 24 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සැකකරු පෞද්ගලික රෝහලකට ඇතුළත් වීම තුලින් ඔහු අධිකරණය මගහැර යාමට කටයුතු කර ඇති බවට පැමිණිල්ල විසින් කරුණු දක්වා ඇති බවයි. මීට දඬුවමක් වශයෙන් සැකකරු දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ බව තහවුරු කරන නඩු තීන්දුව ගණනාවක්ද අධිකරණය හමුවේ කියවා පැහැදිලි කර දුන්නා. මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන වැරදි සියල්ල අපදිය හැකි වැරදි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඔහුට අප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රබල කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවද සඳහන් කළා. මෙම පැමිණිල්ල ඉකුත් 27 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ අප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා විසින් සිදු කළ බව කියන වැරදි සියල්ල අපදිය හැකි වැරදි බව පෙන්වා දුන්නා.
තම සේවාදායකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන හේයින් අධිකරණය විසින් නියම කරනු ලබන ඕනෑම කොන්දේසියක් මත ඔහු අපමත උදාහරණ ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එදින එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහැර යාමට ප්‍රවණතාවයක් තිබෙන පුද්ගලයෙකු ලෙස දැනටමත් අධිකරණය නිශ්චිතව තීන්දුව කර ඇති බව සඳහන් කර සිටියා කෙසේ නමුත් අද දින පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන රාජිත සේනාරත්න මහතාට අප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් මෙම අවස්ථාවේදී උද්ගතව නොමැති හේයින් අප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා අධිකරණයේ හමු වේ දන්වා සිටියේ සියලු කරුණු සලකා බැලීමේ අනතුරුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා පැමිණිල්ල ලබන 26 වනදා නැවත කැඳවීමට නියමිතයි පරිගණීමේ දේශපාලනය තා තදින්ම ක්‍රියාත්මක වන බවට මේක ඔප්පු කරලා තිනවා මෙවැනි කාරණා විශේෂයෙන්ම යම් කාරණයක් සම්බන්ධයෙන් කුමන අවස්ථාවක වැරදි ප්‍රකාශයක් කරොත් ඒකට තියෙන්නේ සිවිල් නීතිය යටතේ අපහාස කිරීම යටතේ නඩුවක් දාන්න. ඉතින් පළවෙනි අවතාවට මම දැක්කේ මේ වගේ නඩුවක්. මෙහෙම මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ මාධ්‍ය සාකච්ඡාවේ කරුණු සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ නඩු පවරන නඩුවක් මම දැකලා තියෙන පළවෙනි අවතාවට කෙසේ වෙතත් මම හිතන්නේ අධිකරණයනොත් ඒක ප්‍රකාශ කරා. දඬුවම කියන්නේ මේ සිරබාරයට ලබාගෙන රිමාන්ඩ් කරන එක නෙමෙයි කියන එක තමයි උසාවි ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ මිනිහේ කවුරුද දවස් 20ක් 25ක් නොකරු වරදකට සිරගත වුණා කියලා කියන්නේ ඒක කැලලක් ඒකට මං හිතන්නේ ආණ්ඩුවට වන්දියක් ගෙවන්නත් බෑ දේශපාලන වශයෙන් මේක ඉතාමත් පහත් ක්‍රියාවලියක් ඔබතුමාලා අපිට ගහද්දී ඒ කාලේ අපි කිව්වනේ මේ පාලනේ තමයි ඔබතුමාලා ගේන්නේ කියලා ඒක ඔබතුමාලා තමයි දන්නේ ඔබතුමාලා ගෙනාපු ආණ්ඩුව ඔබතුමාලා තමයි දන්නේ ඔබතුමාලගේ මාධ්‍ය ගෙනාපු ආණ්ඩුව ඔබතුමාලා දන්නේ තමයි දන්නේ කොටස් තෝරනවාද කොටස් තෝරන්නේ නැද්ද කොටස් තෝරන එකට මේ පෙන්නම් කර පෙන්නුම් කරන්නේ රාජිත මහත්තයාව තෝරගත්තා උද්ඝෝෂණය තෝරගත්තා ඉතින් මේක තෝර තෝර මේවා හිරේදායි මඩ මඩගොඩේ දායි ඔබතුමාලා මහන්සියෙන් ගෙනාපු ආණ්ඩුව මාධ්‍ය උඩ පැනගෙන දැඟලුවා මාධ්‍ය කීපයක් හැම මාධ්‍යම නෙමෙයි අපි මේක කිව්වා මෙවැනි ඒ පාලනයක් මේ රටේ බිහි වෙනවා කියලා. ඉතින් මේ දැන් ඒවේ ලකුණු තමයි එන්නේ. ඉදිරියේදී බරපතල වැරදි හා සම්බන්ධ සිරකරුවන් සහ මරණ දඬුවමට නියම වූ සිරකරුවන් ස්ථානගත කිරීම සඳහා මඩකලප ප්‍රදේශයේ පිහිටා ඇති ලාතුරු රෝහල යොදා ගැනීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැලිකඩ බන්ධනාගාරයේ ගත්තොත් එීම අනිත් පැත්තේ තියෙන වනාතමුල්ල. වනාතමුල්ලේ අනිත් පැත්තේ ඉඳන් බෝලේක එල්ලලා උඩින් දානවා කුඩු. ඉතින් මේ තියෙන ප්‍රදේශය බන්ධනාගාරයක සුසුසු ප්‍රදේශයක් නෙවෙයි. ඒ නිසා මේ බන්ධනාගාර නැවත ස්ථානගත කිරීමකුත් අපිට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා දැනට මඩකලපුවේ ලාදුරු රෝගීන් සඳහා වෙන් කර තිබුණු ඒ දූපතේ බරපතල අපරාධවලට අසුණු හා මරණීය දඬුවමට හිමිවුණු ලක්වෙච්ච ඒ සිරකරුවන් ඒතන ස්ථානගත කරලා ටෙලිෆෝන් ජෑම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම එවැනි ස්ථානයක පහසුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැටියට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි කවුරුත් දන්න දුරකථන. මේක ලංකාව විතරක් නෙවෙයි පිට රටවල්වල තියෙන ලොකුම ප්‍රශ්නයක්. දුරකථනේ ඒම ජංගම දුරකථන හොරෙන් පෙමිණීම තමයි ප්‍රශ්නේ. අපි ජාතිතුමාණත් මේක ගැන කතා කරලා තියෙනවා. අලුත් කොමසාරිස්ලා තුමාත් එක්ක. මේ ෆෝන් ජෑම් කරන සිස්ටම් එකක්. අලුතෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ෆෝන් එක අරන්ගෙන අය විවිධ මාර්ග වලින් ගේනවා. හැම මාර්ගයක් මේගොල්ලෝ උපයෝග කරගන්නවා. මේගොල්ලෝ සූක්ෂමයි. තාක්ෂණයත් එක්ක යන මාර්ගයක් අපි ඇති කරන්න ඕනේ. तमंगे शरीर गुहर भावितावधान सहित आयतन मे अदिताक्षणिक उपकरण लबादी अत्यावश्यम ජෑම සයි කරොත් එම වැලිකඩ මේ පොඩි කෑල්ලක් විතර ජෑම් කරන්න නෙවෙයි ජෑමරයකට අහු වෙන යම් පරාසයක් තියෙනවනේ එතකොට ඒ ප්‍රදේශේම ටෙලිෆෝන් අතර වැඩ කරන්න නැති වෙනවා ඇත්තටම ඒ වැලිකඩ ජෑම එක අපිට ගැටලුවක් තියෙනවා මොකද මේ එක නාගරික ප්‍රදේශයක තියෙන බන්ධනාගාරයක් අපි ජෑමරක ඒ ෆ්‍රීකවන්සි එක වැඩි කරපුවාම ඒක අවට තියෙන ප්‍රදේශයක් ජෑම් වෙනවා ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නමුත් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශත් එක්ක සාකච්ඡා කරලා ඒ තියෙන අඩුපාඩුකම් ඒ සියලුම දුරකථන සමාගම් එක්ක එකතු වෙලා ඒක අප්ඩේට් කඩිනමෙන් කියලා මේ විනාඩි දෙකෙන් කුතුරුටි හදනවා වගේ කරන්න බෑ. හරිද? ඉතින් ඒ නිසා
දැනට කොමසාරිස්තුමා ඒ පිළිබඳ යම් යම් පියවර අරගෙන දැනට ටෙලිෆෝන් ගණනාවක්ම අල්ලගෙන තියෙනවා කඩිනම් කියන්නේ අද එදා ඊයේ ජනාධිපතිතුමා කිව්වා කියලා අද මේ ඔක්කොම ක්‍රියාත්මක කළා මේ ප්‍රතිඵලයක් ගන්න බෑ ඒකට යම් කාල පරාසයක් යනවා නමුත් දැනට සාධනීය වැඩපිළිවෙලක් අරගෙන තියෙනවා රටේ දූෂණ ක්‍රියාවලට වැඩියෙන්ම සම්බන්ධ සහ පාතාල ක්‍රියාකාරකම් වලට වැඩියෙන්ම සම්බන්ධය භූසම්බන්ධනාගාරයට දාන්න කොමසාර ජනරාල්තුමා ඇතුළු සස්තිලදානේ සියලු දෙනාම තීරණයක් කරන් තියෙනවා ඒ අනුව ඒ සියලු දෙනා භූසම්බන්ධනාගාරයට උපයෝගවන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි මහමැතිවරණයේදී පාර්ලිමේන්තුව තුළ අපරාධ කරුවන්ට ඉඩ ලබා නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එයද පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. ගෝඨාභය සමග අලුත් ගමනක් අලුත් පිරිසක් එක්ක කියලා අපේක්ෂා කරා නම් අද සිදු වී තිබෙන්නේ තමයි පෙරණි ගමන පෙරණි කණ්ඩායමත් එක්ක බවද ඔප්පු වෙදී. සියලු ලැයිස්තු ගත්තෝ. පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම එක වෙලාවකදී තපු ජනාධිපතිවරයා හැටියට පරාද වුණාට පස්සෝ කිව්වා අපි හොරකම් කරපු ඇමතිවරු රැක්කා කිව්වා දැන් අපි දැනගන්න කැමති ඒ චෝදනා ලැබපු කවරු හෝ කෙනෙක් ඉවත් කොට ලේස්තු සකස් කරාද කියලා කියන්නේ මේ මැතිවරණයේ දෙවනි සාධකයේ තමයි එක්සත් ජාතික පක්ෂය ඇත්ත ගත්තොත් එක්සත් ජාතික පක්ෂය අද වෙනකොට එහි එක්සත් භාවයක් නැහැ එහි ජාතික භාවයක් නැහැ පක්ෂිකුත් නැහැ දැන් අතරම දැන් ඒක වචනාර්ථයෙන්ම එක්සත් ජාතික පක්ෂය අභාවයට ගොත් අවසන් එක්සත් ජාතික පක්ෂ අඩුම තරමේ ජනාධිපති වර්ණයේදී තමන් වෙනුවෙන් වැඩ කරපු පාක්ෂිකයා හිංසාවට පත් වෙනකොට ඒගෙනවත් අවධානය යොමු කරගත් ජනතාවගේ ප්‍රශ්නත් එක්ක දේශපාලනය කිරීම ආද එක්සත් ජාතික පක්ෂ ඉතුරු වීනේ මේ පාර්ලිමේන්තුව පිළිබඳ විශාල විරෝධයක් තිබෙනවා රටේ කුමන හෝ ව්‍යසනයක් සිද්ධ වුණොත් ජනතාව ඉස්සලම් ප්‍රාර්ථනා කරන්නේ ඒ ව්‍යසනය පාර්ලිමේන්තුවට වෙනව නම් හොඳයි කියලා එකක් පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ගරුක අය නැතිකම එහෙට පනින මෙහෙට පනින එහෙට විකිනන මෙහෙට විකිනන එදා බැනලා පහවදා බදා බැලඳ ගන්න තීර්ණාත්මක ඡන්දයක් આવු නේද කොටස් වලද පොලවන් ඕනෑම පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයේ පරීක්ෂාවට පත් කරන තීර්ණාත්මක ඡන්දයක් එන හැමදාම ඔයගොල්ලෝ මාධ්‍ය වේදින් හැටියට දන්නව කවුරු එහෙට පනින්ද කවුරු මෙහෙට පනින්ද කියන සාකච්ඡාවක් ඕනේ එඳ ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ගරුක අයගෙන් පුරවන්න අවශ්‍ය නම් ජාතික ජන බල වේගයේ ශක්තිමත් නියෝජනයක්ද උත්තරීතර ආයතනය කියන එකට සාමාන්‍ය ජනවාරයේදී ගවමඬුව කියන දක්වා ඇවිල්ලා තිබෙනවා. එයි මේක හැසිරීම. එළි වෙනකම් බුදිනවා ඔකේ. ඒ නිසා මේ අසිස්තත්වයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වී තිබෙන පාර්ලිමේන්තුව සිස්තත්වයේ මධ්‍යස්ථානයේ බවට පත් කරන්න නම් ජාතික ජන බල වේගයේ ප්‍රබල කණ්ඩායමක් මේ පාර්ලිමේන්තු නියෝජනය කරනවා. තුන්වෙනි කරුණ මේ පාර්ලිමේන්තුවට විරුද්ධ වෙන්න අපරාධ කරුවා. පාර්ලිමේන්තුව අපරාධ කරුවන්ගේ ගහන වෙච්ච මධ්‍යස්ථානයේ බවට පත් වී තිබෙනවා. අන්නේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕනේ. අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටපුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් අද ක්‍රියාත්මක වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටපුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් අද සිට ආරම්භ කර තිබෙනවා. එහි සමාරම්භක පියවර වශයෙන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාමයේ පිහිටි නිල නිවස සහ ඒ අවට පරිසරය පිරිසුදු කිරීම හා දුමායනය කිරීම කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළා. මෙම දීපව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය කොළඹ නගරයෙන් ආරම්භ කෙරුණු අතර මදුරු මර්ධන කණ්ඩායම් 62ක් මගින් මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා පිරිසුදු කිරීමත් මදුරු ගහනේ වැඩි ස්ථාන දුමායනය කිරීමත් අද දිනේ පුරා සිදු කෙරුණා. මෙම වැඩපිළිවෙල ආරම්භ කරමින් අදහස් දැක්වූ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කර සිටියේ ඩෙංගු රෝගය නැවත හිසෝසවමින් පවතින බවත් එය මර්ධනය කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙල රැසක් දියත් කර ඇති බවයි. කොළඹ නගරයත් ඒ වගේම රට තුල කොවිඩ් වසංගතය ක්‍රමිකව පහව යන වාතාවරණය තුල මේ දිනවල පවතින ඊසාන දිග මෝසම් වැස්ස සක්‍රීය වීමත් සමග ඩෙංගු පැතිරියාමේ අවධානම ක්‍රමිකව මතුවෙමින් පවතිනවා. ඒ අනුව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අපිට පැහැදිලිව උපදෙස් ලබා දෙන ලැබුවා. විශේෂයෙන්ම කොළඹ නගරය තුලත් ඒ වගේම වෙනත් පළාත්වලත් මේ ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. මේ ප්‍රදේශයේ ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් එතනින් පටන් අරගෙන ඒ ඉන්ස්පෙක්ෂන්ස් ටික අපි කරලා ඉන්පසුව මේ සියලුම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා. මෙහි මුඛ්‍ය පරමාර්ථය තමයි මදුරුවන් බෝ වෙන ස්ථාන සොයා විනාශ කිරීමත්, ඒ මගින් මදුරු ගහණය අඩු කිරීමත්, මදුරු ගහණය අඩු කිරීම තුළින් ඩෙංගු රෝගය පැතිරීම, ඒ වගේම ඩෙංගු රෝගීන් වාර්තා වීම සහ ඩෙංගු මරණ අඩු කර ගැනීම. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයින්ට ඊයේ පැවති උද්ඝෝෂණයේදී සිදු කළ පහර දීම තමන් තරයේ හෙළා දකින බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
අපේ රටේ ඊයේ දවසේ පැවැත්වුණු උද්ඝෝෂණයට එල්ල කරපු ඒ ප්‍රහාරය මම තරයේම හෙලා දකිනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවකට කුමන හෝ පක්ෂයක වේවා කුමන හෝ පක්ෂයක සමාජිකෙක් වේවා මේ රටේ පුරවැසියන්ට කතා කිරීමේ නිදහස තිබෙනවා. සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ ප්‍රහාරයෙන් මම දකින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් හැටියට. මේ රටේ ජනතාවට කතා කිරීමේ නිදහස තිබිය යුතුයි. එවන් ප්‍රහාර, එවන් කටයුතු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුතු දෙයක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය විනාශ වෙන්නට දෙන්නට බෑ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් අපි හැම විටම සිටිනවා. ඒ එල්ල කරපු ප්‍රහාර පිළිබඳව වහම් පරීක්ෂණයක් පවත්වලා ඒ අකටයුතුකම් ඒ නිඳිත ප්‍රහාරයන් ඉටු කරපු සීරුම දෙනා නීතිය හමුවට ගෙනෙන්නේ කියලා මම මේ අවස්ථාවේ රජයට ප්‍රකාශ කරනවා. අමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ පැවති විරෝධතාවේදී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විරෝධතාකරුවන් අත්අඩංගුවටගෙන මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදාහැර තිබෙනවා. අධිකරණ නියෝග සහ නිරෝධායන නීති කඩ කරමින් කොල්ලුපිටිය අමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවේ නිරත වූ පෙරටුගාමි සමාජවාදී පක්ෂ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 50කට අධික පිරිසක් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට පත් වූ පිරිස ඊයේ රාත්‍රියේ මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මේ අතර පොලිස් මූලස්ථානයේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ඊයේ දින ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මෙලෙස අදහස් පළ කළා. ඊයේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයත් මේ රටේ තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් තිබුණු උද්ඝෝෂණ ව්‍යාපාරයක් නෙවෙයි. මේ රටේ තියෙන අත්‍යවශ්‍ය කාරණයක් ගැන කතා කරපු දෙයක් නෙවෙයි. මෙවැනි අවස්ථාවලදී රට තුළ නැවත කොරෝනා ව්‍යාප්තිය සිද්ධ කිරීම සඳහා යම් කිසි ආකාරයක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් සිද්ධ කරනවාද කියන පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. ඒ පිළිබඳව යම් කිසි තොරතුරු වාර්තා වුණොත් අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධ විමර්ශනය කරන්න. ඒ නිසා රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන සහය දෙමින් අත්‍යවශ්‍ය කාරණා නිෂ්පාදන කටයුතු ආදියට සහය දෙමින් කටයුතු කරන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බුද්ධ්‍යංශ තොරතුරු ලබා දෙනවා මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා කියලා. පසුගිය 8 වෙනිදා කොටුවගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත්තා වැළැක්වීමේ ආඥාවක්. තත්ත්වය එලෙස තිබියදී තමයි ඊයේ දිනේදී මේ කොල්ලුපිටිය ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි මේ උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු සිදු වෙන්නේ. දැන් අපි මේ වෙද්දී එයට අදාළව තිබෙන වීඩියෝ දර්ශන නරඹමින් පසු වෙනවා. මාධ්‍ය මගින් පළ නොවුණු දර්ශනත් බොහොමයක් තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබුවා. දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලටගෙන ගරු අධිකරණයේ විසින් මේ සැකකරුවන් 53 දෙනා සැකකාරියන් දැතුළුව ඊයේ දිනම අප මත මුදා හැරීමට කටයුතු කළා. මේ අතර ඊයේ දින ඇති වූ මෙම තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ අදහස් පළ කළා. අපේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය අනුව අපි පැහැදිලිව හිතන්න ඕන මේ වෙලාවේදී විරෝධතාවලට ඇවිල්ලා මේ රෝගය ව්‍යාප්ත කරනවද නැද්ද කියන එක. ඒකෙදි පැහැදිලි ලෙසම කාරණේ තමයි මෙතනට පොලිසිය විසින් අරගෙන තියෙනවා අධිකරණ තීන්දුව. අධිකරණයේ විසින් මේ ස්ථානයේ මේ වැනි දෙයක් කළ යුතු නැහැ කියලා. ඒ අනුව තමයි පොලිසිය ක්‍රියාත්මක වුණේ. ඊයේ සිදුවීමෙන් අපි දැක්කා ආණ්ඩුවේ පක්ෂපාතීභාවය මොකද්ද කියලා. ආණ්ඩුව පක්ෂපාතී මේ රටේ ජනතාවටද? එහෙම නැත්නම් අර ට්‍රම්ප් අපච්චිටද කියන එක අපි දැක්කා. උද්ඝෝෂණ පෙරපාලි කියන්න පුළුවන් තත්ත්වයක් අද රටේ නැහැ. මොකද මේ තියෙන වාතාවරණයත් එක්ක තොන්නම නැමතුමාගේ කාරණේදී අපි කියන්න කැමති සියල්ල නීති කඩලා තිබුණ සානවල මලගිරියකට ගිහිල්ලා බලලා පොලිසියෙන් පහර දෙන්න බෑ. පොලිසියේ පහර දීම සම්බන්ධව අපිට කියන්න තියෙන එක කොරෝනා නීති රීති යටතේ ඒකට අදාළ කරන දේවල් ආරක්ෂා කරමින් උද්ඝෝෂණ කරන්න අයිතියක් තියෙනවා. පෙරටුගාමීයකට හෝ වෙනම දේශපාලන පක්ෂයකට ඕනම කණ්ඩායමකට ඒ නිදහස තිබිය යුතුයි. යහපාල ආණ්ඩුව ජෙන්ඩ වතර ප්‍රහාරයක් වගේ දෙයක් මර්ධනය කිරීම සඳහා කරන්න ඇති මේ වගේ කැත නිඳිත අලජ්ජ විදියට ඔවුන් කටයුතු කළේ නැහැ. වර්තමානයේ දුප්පතාගේ හිතවතා බවට පත්වී ඇති ත්‍රිරෝද රථ හිමිකරුවන් මුහුණ දී ඇති බරපතල ගැටලුවක් පිළිබඳව තෙවන ඇසට අද තොරතුරු වාර්තා වුණා. සිය රටදී සිරිසැපදී මේ කියවන පහුගිය කාලවලට වඩා මේ මෑත කාලීනව අපි වැඩි වශයෙන් භාවිතා කරනවා. අපේම ආර්ථිකයක්, අපේම නිෂ්පාදනයක්, අපේකම, අපේ දේ
වැඩි වශයෙන් නිෂ්පාදනය කරලා රට සංවර්ධනය කරා කඩිනමින් ගෙන යන්නට පුළුවන් කියන කාරණය අපි හැමෝටම මේ කාලය තුල තේරුණා. හැබැයි ඉදිකට්ටත් පිටරටින් ගෙන ආපු අපි මේ හැම දෙයක්ම එක පාරටම නතර කරලා අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්න උත්සාහ කළොත් අපට ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. අද අප මේ කතා කරන්නට සූදානම් වන්නේ විදේශ රටවල සිට මෙරටට ගෙන්වන බහඬ සීමා කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග ඇතැම් කණ්ඩායම් පත්ව ඇති අපහසුතාවයන් පිළිබඳවයි. ඒ අතරින් අපේ රටේ ලක්ෂ 40ක් යැපෙන්නන් සිටින ලක්ෂ 8කට අධික ත්‍රිරෝද රථ රැකියා කරන්නන්ට මේ වන විට ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔවුන් පවසන්නේ ත්‍රිරෝද රථයක් මාස දෙකක් තුනක් ඇතුළත නියමිත වූ අලුත් වැඩියක් කටයුතු සිදු කිරීමට අවශ්‍ය වුවත් විදේශ රටවල සිට ගෙන්වන බහඬ හදිසියෙම නතර කිරීමත් සමග තමන්ගේ ත්‍රිරෝද රථ අලුත් වැඩියා කර ගැනීමට නොහැකිව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි. මේ ව්‍යසනයෙන් පීඩාවටපත් වෙලා ජීවිතේ නැවත නැගිරින්න අපි වෙරදරන අවස්ථාවක තමයි මේ රටේ ආර්ථිකයේ වෙනස්කම් කීපයක් ඇති වුනේ. ඒ අතරතුර තමයි මේ තීරෝද රටව අත්‍යවශ්‍ය අමතර කොටස් යම් ප්‍රමාණයක් ගෙන්වීම తాවකාලිකව අත්තිරීම කියන ගැසට් පත්‍රය නිකුත් කරේ. මේ සහන අපි ඉල්ලීමක් කරා ජනාධිපතිවරයාගෙන් සහ ග්‍රාමාත්‍යවරයාගෙන්. මේ අත්‍යවශ්‍යම අමතර කොටස් නොලැබුණොත් මේ හානිය සිදු වෙන්නේ තීරෝද රට රියදුරාගේ ජන ජීවිතයට පමණක් නෙවෙයි. මේන් පදිකයන් ගමන් කිරීමේදී මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් තිරිංග පද්ධතිය දැන් ගෙන්වීම අත්තිටවල දිනවා. මේ තුල අපි හැමදාම මාස දෙකකට තුනකට සැරයක් තිරිංග පද්ධතිය අලුත් වැඩියා කළ යුතු වෙනවා. මේ අලුත් වැඩියා කිරීමට අවශ්‍ය කරන අමතර කොටස් නොතිබුණොත් මේ තීරෝද රටේ ධාවනයේදී මගේ ජනතාවත් එහි ධාවනය කරන පිරිස අනතුරටපත් වෙන්න පුළුවන්. බොහෝ විට ජීවිත පවා නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේක යම් දුරදිග හිතීමකින් තොරව ගත ක්‍රියාමාර්ගයක් හැටියටයි මා දකින්නේ. ජාතික ආර්ථිකයක් ගොඩනැගීම සම්බන්ධව බොහොම සතුටුයි. එහෙත් දැන් මේ ඇස්සේ තිරෝද රථයට අත්‍යවශ්‍යම කේබල් ටික පවා නතර කර. ඉතින් මේ විදිහට අනායන තහනම් කළාම බඩුවාණ්ඩ තිරෝද සේවාව පවත්වා ගන්න අන්තිම අමාරුවයි. මොකද හැම තිස්සෙම කේබල් එක කැඩෙනවා. සර්විස් එකේ කේබල් ටික මාරු කරන්න ඕනේ. නැ කේබල් එක පුළුවන් තහනම් කරලා. අපි කියන්නේ කරුණාකරලා නැවත වරක් මේ තහනම් කළ දින බඩු පිළිබඳව වෙන් වෙන්න හිතලා බලලා විශේෂයෙන් තිරෝද රථයට අදාළව අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් මේ තහනම ඉවත් කරලා දෙන්න කියලා අපි තාම තෝරාගමන අතර ජනපෙත්තුමාගෙන් අගමැතිතුමාගෙන් ඒ පනත සම්බන්ධ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බොහොම ගෞරවයෙන් ගියර් කේබල් එක, එන්ජින් කේබල්, රිවර්ස් කේබල් එක, ක්ලච් කේබල් එක, බ්‍රේක් පෑඩ් එක පවා තහනම් කරලා මේ කරන්න යන විදිය ජාතික ආර්ථික ගොඩනගන්න උත්සාහ කරන එක අර කිරි කලට ගොම් බින්දුව දානවා වගේ හොඳ දෙයට නරක දේ ඇතුළු කළාම අපිට බැරි වෙනවා සහයෝගය දෙන්න මෙවැනි දේවල් වලට. අපි අසහනටපත් වෙනවා. තව ඉන්න තනින් කබලෙන් ලිපට වැටේ. දුප්පතාගේ හිතවතා විදිහට අද බොහෝ දෙනෙක් සැලකුවත් ත්‍රිරෝද රථය ඉතා ඉහළ පැලැන්තියේ අයෙකුගේ සිට දුගී දුප්පත් ජනතාව දක්වා හැම කෙනෙකුම විවිධ වූ අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන අපේ කුළුපඟ මිතුරෙක්. මේ තීරණය පිළිබඳව රජයේ විශේෂ අවධානයක් යොමු කර තමන්ගේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන්නට කටයුතු කරනු ඇතැයි මෙරට ලක්ෂ 8කට අධික ත්‍රිරෝද රථ රියදුරන් හිමිකරුවන් සහ ඔවුන්ගෙන් යැපෙන ලක්ෂ 40 ඉක්ම වූ ඔවුන්ගේම දුවදරුවන් සහ නෑදෑ හිත මිත්‍රාදීන් බලාපොරොත්තු දල්වා සිටිනවා. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පත්කර ගැනීමේදී පක්ෂග්‍රාහී ලෙස පත්කර ඇති බවට සැකයක් මතුවන බව හිටපු රාජ්‍ය මාධ්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද ලාබාල අවුරුදු 4ක් තාම වයස නැති පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ඒ පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ හුල් මහත්තයාට අභියෝගයක් වෙලා තියෙනවා. ඒතර කොතනද මේ මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය රට ඉදිරියේ තියෙනවා. මේ කොමිෂන් සභාවලට පත් කරන ඒ නියෝජිතයන්ව තෝරලා තින්නේ කවුද? ඒ අයව තෝරලා තින්නේ පක්ෂග්‍රාහීද කියන එක අපිට පැහැදිලිව පේනවා දැන්. මේක සැකයක් අපිට. හැබැයි ඉතින් අපිට සැක මතු වෙන්න හේතුත් තියෙනවා. අපිට පේනවා විපක්ෂය කැමැතිම නැහැ මේ මැතිවරණය පවත්වනවාට. විපක්ෂයට ඡන්දය කියලා කියනකොට හරියට ගරණින්ට භූමිතල ගහලා වගේ. ඡන්දෙට බයයි. ඉතින් ඡන්දෙට බය නිසා දැන් අපිට පේනවා මැතිවරණ කොමිෂන් සභාවේ ඉතින් සිදුවෙන්නා වූ වැරද්දක් අපි කතා කරනකොට අද ඒ වෙනුවෙන් ඒ පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සහාය ලබා දෙන්නේ අද විපක්ෂය. අද අපිට පේනවා බාල්දියාතේ පින්සලාතේ ඒගොල්ලෝ දැන් මැතිවරණ කොමිෂමේ යම් වරදක් තියනවාද කළු පාට තියනනම් කළු නෑ සුදුයි කියලා දැන් අපිට පේනවා තීන්ත ගෑමේ ජොබ් එක පටන් අරන්.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබල වේගයේ විසින් ඉදිරි මහමැතිවරණයේ සඳහා බාර දී තිබෙන නාම යෝජනා පත්‍ර අහෝසි කිරීමේ බ්‍රීට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. පෙත්සම්කාර පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරංජන් ද සිල්වා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සමාජිකත්වයක් දරන අයෙකුට අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සමාජිකත්වය ලබා ගත නොහැකි බව සඳහන් කළා. එසේ තිබේදී ජාතික පෙරමුණ පක්ෂයේ නම සමගි ජනබල වේගයේ නමින් වෙනස්කොට එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතා සහ මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු පිළිගනිමින් ඉකුත් මාර්තු 12 වනදා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ලිපිය එම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව නීතිඥවරයා පෙන්වා දුන්නා. අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලතල පැවරී ඇත්තේ එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවටයි පෙන්වා දුන් එම නීතිඥවරයා. එහෙත් ප්‍රශ්නගත සංශෝධන එම කාරක සභාව හරහා සිදු වී නොමැති බවද සඳහන් කළා. එහෙත් එම පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව විධිමත් දැනුම් දීමක් සිදු නොකර ඇති අවස්ථාවක එම පක්ෂයේ නම සමගි ජනබල වේගය ලෙස වෙනස් කර එහි සභාපති සජිත් ප්‍රේමදාස මහතා සහ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර යන මහත්වරු පිළිගැනීමට මැතිවරණ කොමිසම ගත් තීරණය නීති විරෝධී බවද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා පෙන්වා දුන්නා. මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8.3 වගන්තිය ප්‍රකාරව යම් පිළිගත් දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව දැනුම් දුන් විට ඒ පිළිගැනීමට මැතිවරණ කොමිසමට සිදුවන බව සඳහන් කළා. එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සහ පක්ෂවල අභ්‍යන්තර කටයුතු පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨ අධිකරණයට අධිකරණ බලයක් නොමැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දුව කළා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ජලි තොමිමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.